ඕනෑම පුද්ගලයෙක් තම තරුණ සමයට පාතබන්නේ ජීවිතයේ පිළිමද කෙතරම් උද්‍යෝගිකින්ද බලාපොරොත්තු සමුදාය සමගද නමුත් ඔහු තාරුණ්‍යයට පාතබත්ම නොසිතූ විරුව ලෙස අත්පා උත්පල වී තම ශරීර අවයවයන් තමාටම පාලනය කරගත නොහැකිව තවත් පුද්ගලයෙක් මත යැපීමට සිදු වුවොත් මරුණු පුද්ගලයෙකු මෙන් අප්‍රාණික වී ගිය ශරීරයක් සමගින් මනසින් පමණක් අවදි වී මුළු ජීවිත කාලයම එක්තැන් වීමට සිදු වුවොත් ඒ කෙතරම් ඛේදවාචකයක් වේවිද අද මූවි රිවියු එක 2017 දී තිරගත් වූ ව්‍රීත් චිත්‍රපටයයි බයෝග්‍රැෆිකල් ඩ්‍රාමා ගණයට අයත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඇන්ඩි සර්කිස්ගේ පළමු චිත්‍රපටය ලෙසයි සහ තිර රචනය කරනු ලබන්නේ විලියම් නිකෝල්සන් විසිනි මෙහි ප්‍රධාන චරිතය වන රොබින්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ සයිලන්ස් හැක්සෝ රිච් ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ රඟපෑ සුපිරි නළුවෙක වන ඇන්ඩ්‍රු ගාෆීල්ඩ් විසිනි ඒ වගේම ද ක්‍රවුන් පස්මෑන් වැනි චිත්‍රපටවල විශිෂ්ට රංගනයක නිරත වූ ක්ලේරියා ෆේ විසින් ඩයනාගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරයි ඊට අමතරව මෙම චිත්‍රපටයේ තවත් විශිෂ්ට නළු නිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් නිරත වේ මෙම කතාව මෙම චිත්‍රපටයේම නිෂ්පාදන සහායකයෙක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත එක්තරා තරුණයෙක් තමාට වැඩදුණු දරුණු රෝගයක් සමග ජීවිතයට මුහුණ දෙන ආකාරය අනුභූතිය කර ගනිමින් පාඨකයා තුළ දැඩි සංවේදීතාවයක් උපදවමින් මෙය නිෂ්පාදනය කර ඇත. පැතලි චරිතානුසාරී කතා අනුභූතිය රේඛීයව දර්ශන තලයන් ඔස්සේ අවසානයේ දක්වා රැගෙන යනු ලබනවා. එෙහිදී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය ආරම්භ වී මුල් විනාඩි කිහිපය ඇතුළත ඩයනා සහ රොබින් අතර ඇති ඉක්මන් ආදර උමතුවක් ගොඩනගා ඇත ආරම්භයේදී ප්‍රේක්ෂකයා තුළ නැවුම් ආදරයක සුවය ඇති කරමින් චිත්‍රපටයේ ඉදිරියට ගලාගෙන යයි නමුත් ඉතාම සුළු වේලාවකින් ප්‍රේක්ෂකයාව කලබවමින්ද චිත්‍රපටයේ සාමකාමීව ගලා යෑම බිඳ දමමින්ද රොබින් නම් තරුණයා හදිසියේ රෝගාතුරු වී එක්තැන් වූ බවට පත් වේ වෛද්‍යවරු පවසන්නේ 28 වියෙහි පසුවන රොබින් ජීවත් වන්නේ තව මාස කිහිපයක් පමණක් බවයි පොලියෝ රෝගීන් සමග දැස යා මෙයා කර බලනවා විනා වෙනත් කිසිදු ඉරියව්වක් වෙනස් කිරීමට නොහැකිව එක්වරම එක්තැන් වූ තරුණයෙක් දැරිසේ මානසික අවපීඩනයට ලක්වන ආකාරය මෙහිදී සංවේදීව නිරූපණය කර ඇත රොබින් රෝගීවි දින කිහිපයකින් සියදිවි විනාශා ගැනීමට ඉල්ලා සිටින්නේ එහි උච්චතම අවස්ථාවට මුහුණ දෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන රෝගියෙක්ට මානසික ශක්තියක් වීමට ඔහුගේ සමීපතයන්ට පවතින හැකියාව හා වගකීමද චිත්‍රපටය තුළ ගම්‍යමාන කරයි විශේෂයෙන්ම රොබින්ගේ ක්ෂණික අසනීප වීම ගැබිනි තත්ත්වයේ සිටි ඈන්ටද මහත් මානසික පීඩනයක් විය නමුත් ඇය එකී කම්පනයේ මනාවට සංගවමින් රොබින්ව ජීවත් කරවීමට ඔහුගේ මනස ශක්තිමත් කරවනවා ඩයනාගේ දැඩි ආත්ම විශ්වාසය හා කැපවීම සමග ඇගේ සහෝදරයන් දෙදෙනා හා අනිකුත් පවුලේ සමාජිකයන් හා මිතුරන් රොබින්ගේ කායික සුවයට වඩා මානසික සුවය ප්‍රතිනිර්මාණය කිරීමට ගන්නා උත්සාහය විශිෂ්ට වේ. රොබින්ගේ රෝගියා සමග මෙතෙක් කල රොසිටි කණ්ඩායමක් ඔහු වටා එකරාශි විය. රොබින්ගේ රෝගිය සුව කිරීම සඳහා ඔවුන් ගන්නා ප්‍රථම සාර්ථක උත්සාහය නම් කිසිදු වෛද්‍ය නිර්දේශකින් තොරව ඔහු රෝවලේ සිට නැවත ඔහුගේ සුපුරුදු නිවාඩ රැගෙන යාමයි. නිවසට රැගෙන ඒමත් සමග රොබින්ගේ මුවේ රැඳෙන ප්‍රථම සිනා රැල්ල සහිත දර්ශනයෙන් ඔහුගේ ජීවිතය පිළිබඳ සුබ බලාපොරොත්තුවකින් පසුවන බව අධ්‍යක්ෂකවරයා විසින් පසක් කරයි. බී චිත්‍රපටයේ ලෝකයේ දරුණු රෝගාබාධයන් වැළදී නොමරී මැරමින් ජීවත්වන රෝගීන්ට නව බලාපොරොත්තුවක් ඇති කරවන චිත්‍රපටයකි. පුද්ගලයෙක්ට වැළඳෙන රෝගයක් ඉට්ටාවටම සුව කර නොහැකි නම් එම රෝගයට අනුවර්තනීය වී ඉතිරි වූ කෙටි කාලයේ සතුටින් හා ආදරයෙන් ගෙවා දමන්නට ඇවැසි ආදර්ශයක් සපයන චිත්‍රපටයකි. හුදෙක්ම රොබින් ශ්වසන ආධාරකයක් සහිතව රෝල් ඇඳක ජීවිත කාලයම වැතිරී සිටිනවා වෙනුවට පවුලේ සමාජිකයන් සමග නිවසේ ඇඳක වැතිරී සිටීමට තෝරාගන්නේ ඒ නිසාවෙනි. ශ්වසන ආධාරකයක් සහිතව නිවසේ ගෙමිදුලට වී සිටිනවා වෙනුවට එම රෝද පුටුවේම සිට වාහනයක නැගී ඉස්සර පලාතක දරුවා සමග සංචාරකයේ යෙදීමට උත්සාහ කරන්නේ ඒ නිසාවෙනි.
රෝගියෙක් ලෙස නිදන කාමරයක ඇඳකට වී කොන්වේ සිටිනවා වෙනුවට සිත මිතුරන් ගෙදරට ගෙන්නවා බිය සම්භාෂණයන් පවත්වා ඒවාට සහභාගී වීමට පෙළඹෙන්නේ නිසයි. මෙම දර්ශන තල මගින් අධ්‍යක්ෂවරයා තහවුරු කිරීමට උත්සාහ කරනු ලබන්නේ රෝගියෙක් රෝගී තත්ත්වයෙන්ම නොසිට ධනාත්මක චින්තනයකින් යුක්තව අවදි වන්නේ නම් කර නොහැකි දෙයක් නොමැති බවයි. මාස කිහිපයකින් මෙලොව හැරයාමට නියමිත කර තිබූ රොබින් නම් පෝලියෝ රෝගියා. තමා හමුවේ පැවති අභියෝග අන් අයගේ උපකාරයන්ද සමග ක්‍රමයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ දියුණු වෛද්‍ය විද්‍යාවෙන් තාක්ෂණයටත් අභියෝග කරමින්. ඒ වගේම ඕනෑම කෙනෙකුට ආදරය යනු දිව්‍ය ඖෂධයක් බවට මෙම චිත්‍රපටයේ නරඹන ඕනම කෙනෙක්ට වැටෙනවා. මන්ද රොබින්ට පොලියෝ වැළඳී ක්‍රමෙන් අක්‍රිය වනවා සමග ඈන් නම් රොබින්ගේ බිරිඳත් ඔහු අතහර දැමුවේ නම් රොබින් සත්‍ය වශයෙන්ම ජීවත් වන්නේ මාස කීපයක් පමණක් විය හැකි. නමුත් රොබින් ඔහුගේ බිරිඳගේ නොසැලෙන ආදරය නොකුසුකට ධෛර්ය දරාත්මක ක්‍රියාකලාපය තුළින් නව ජීවයක් ලැබීමට සමත් විය. චිත්‍රපටයේ පුරාවටම තම සැමියා වෙනුවෙන් ඈන් කරනු ලබන කැපකිරීම කෙනෙකුෙන් දැකගත හැකිවන්නේ ඉතාම කලාතුරකින්. අවසාන වශයෙන් කියනවා නම් මේ චිත්‍රපටය කියන්නේ අපගේ ජීවිතයට පුස්මක් තරම්ම වටිනාකම් රාශියක් එකතු කර ගැනීමට නව දෘෂ්ටි කෝණයන් කිහිපයක්ම සපයන සුපිරි මූවි එකක් කිව්වොත් මේක බලන හැමෝම එකග වෙයි. Crossfire.